ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් සිලොන් ඇග්‍රෝ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුව හැම දෙනාම. ඉතින් මම අදත් වෙනදා වගේම ගොඩක් වටිනා වීඩියෝ එකක් තමයි අරන් ආවිලා තියෙන්නේ. ඒක නිසා මේ වීඩියෝ එක skip නොකර දිගටම බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. මම අද කතා කරන්න හදන්නේ මේ ඔයාලට පේන විදියට ඕකිඩ් ශාකයක අවුරුද්ද පුරාම මල් හටගන්න විදියට ඕකිඩ් පැලයක් පැල කරගන්න රහස ගැනයි. ඉතින් අපි හැමදෙනාම ආස කරන දෙයක් තමයි ලස්සනට මල් පැල ටිකක් අපේ ගෙවත්තේ හදාගෙන ඉන්න එක. ඒ ලස්සන ගොඩක් වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ ඕකිඩ් ශාක වලින්. මොකද ඕකිඩ් ගහක මල් පිපුණම හුඟ කාලයක් යනකම් පරවෙන්නෙත් නැති නිසා. හොඳයි, එහෙනම් අපි බලමු මේ විදියට අවුරුද්ද පුරාම මල් හටගන්න විදියට ඕකිඩ් පැලයක් හදාගන්නේ කොහොමද කියලා. ඊට කලින් ඔයාලා මගේ සිලොන් ඇග්‍රෝ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඊට ඇහැ පැත්තේ තියෙන bell icon එකත් ඔබලා notification on කරගෙන තියාගන්න. ඉතින් අපිට මේ සඳහා මුලින්ම කරන්න තියෙන්නේ දිලිර නාශකයක් වතුරත් එක්ක දිය කරගන්න එක. මේ සඳහා අපිට මැංගෝසේප්, කැප්ටන් වගේ රසායනික දිලිර නාශක හෝ කාබිනික දිලිර නාශකයක්ද යොදාගන්න පුළුවන්. කාබිනික දිලිර නාශකයක් විදියට අපිට හදාගන්න පුළුවන් අඟුරු කුඩු හා කොමාරිකා ඉස්ම එකට කවලම් කරලා හදාගන්න මිශ්‍රණය. ඒකත් හොඳ දිලිර නාශකයක් තමයි. ඒ වගේම කොමාරිකා මගින් මුල් වර්ධනය උත්තේජන වීමක්ද සිද්ධ වෙනවා. අපි මේ හදාගන්න දිලිර නාශකය ස්ථාන කීපයකදීම ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. මුලින්ම අපි මේ දිලිර නාශකය මගින් අපි යොදාගන්න පිහිතලය පිරිසිදු කරගන්න ඕනේ. මොකද කියනවනම් අපි මෞෂාකයෙන් කුඩා පැලය වෙන් කරගන්න විට කිසියම් දිලිර ආසාදනයක් වෙන්න පුළුවන් හින්දා. ඊට පස්සේ මේ විදියට ඉතාමත් පරිස්සමට අපි අවශ්‍ය පැලේ මෞෂාකයෙන් ඉවත් කරගන්න ඕනේ. මෙහිදී මෞෂාකයෙන් අපි ලබා ගන්නා පැලයේ මුල්වලට අවම හානියක් වෙන විදියට තමයි අපි අපේ පැලය වෙන් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ මුල්වලට හානියක් සිදු නොවෙන්න අපි පැලේ මෞෂාකයෙන් පරිස්සමෙන් වෙන් කරගන්නවා. අපි මේ වෙන් කරගත්ත පැලය අපි කලින් හදාගත්ත දිලිර නාශක ද්‍රාවණයට ටික වෙලාවක් දාලා තියාගන්න ඕනේ. ඊට කලින් අපි තව පොඩි දෙයක් මේ දිලිර නාශක ද්‍රාවණයට එකතු කරගන්න ඕනේ. ඒ තමයි මේ පැලයේ මුල් ඇද්දවීම උත්තේජනය කරන හෝමෝනයක් වෙන ප්‍රෝටෝන් කියන හෝමෝනය. අපි රසායනික දිලිර නාශකය වෙනුවට අඟුරු සහ කොමාරිකා යොදාගත්තනම් අපිට මෙම රූටෝන් හෝමෝනය අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කොමාරිකා කියන්නේ ස්වභාවික මුල් ලද්දවීම උත්තේජනය කරන හොඳ උත්තේජකයක්. ඊට පස්සේ අපි බලමු මේ බඳුන් මාධ්‍ය මිශ්‍රණයට යොදාගන්න ඕන අනුද්‍රව්‍ය මොනවද කියලා. අපිට මේ සඳහා අවශ්‍ය වෙන්නේ ප්‍රධානම පොල් එලි කැබලි, කුළු කැට ස්වල්පයක් හා කොම්පෝස්ට් පොහොර ස්වල්පයක්. ඔයාලට මේ සඳහා පොල් එලි හා කොම්පෝස්ට් පමණක් වුවද භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. තවද අමතරව අඟුරු කැලි ස්වල්පයක් බඳුන පුරවා ගන්නා විට තැනින් තැනට එකතු කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එවිට අපේ ශාකයට දිලිර හානි කිසිවකින් බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි භාවිතා කරන්නේ වේලුණු පොල්ලිලි නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අමු පොල්ලිලි පාවිච්චි කරනවා නම් අපි මුලින්ම ඒ පොල්ලිලි තැම්බීමකට ලක් කරගන්න ඕනේ. මොකද මේ අමු පොල්ලිලි වල ඇසිඩ් ගතියක් තියෙනවා. ඒක අපේ පැලයට හානිදායක වෙන්න පුළුවන්. අපි යොදාගත්ත අමු ද්‍රව්‍ය ටික හොඳින් මිශ්‍ර කරගෙන අපේ බඳුනට පුරව ගන්න ඕනේ. බඳුන තෝරගන්න විට අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි ඕකිඩ් පැලයකට ගැලපෙන බඳුනක් තෝරගන්න එක. සාමාන්‍යයෙන් ඕකිඩ් ශාකයේ මුල්වලට හොඳින් වාතාශ්‍රය ලැබීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා මේ වගේ වටේට සිදුරු තියෙන බඳුනක්
තෝරගන්නවා නම් වඩාත් හොඳයි. ඒක අපේ ශාකයේ වර්ධනයට හා අලුත් පැල වර්ධනයට උපකාර වෙනවා. මුලින්ම උලුකඩ සල්පයක් බඳුන යටින් තියාගෙන මිශ්‍ර කරගත් අමුද්‍රව්‍ය ටික මගින් බඳුන පුරව ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට බඳුන පුරවගෙන ඊට උඩින් අපි දිලිර හා හෝමුන් ද්‍රාවණය ගිල්වලා තිබ්බ පැලය තියාගන්න ඕනේ. ඕකිඩ් පැලයක් සිටුවා ගැනීමේදී සාමාන්‍ය පැලයක් සිටුවා ගන්නවා වගේ තදකිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ආධාරක කීපයක් මගින් ඕකිඩ් පැලය සිටුවා ගැනීමක් විතරයි අපි සිද්ධ කරන්නේ. තවත් කියන්න ඕන ප්‍රධාන කාරණාවක් තමයි අවුරුද්ද පුරාවටම එකම විදියට මල් පිපීමට අවශ්‍ය නම් අපි දවස් 4න් 4ට හෝ සතියකට සැරයක් පොහොරේදීම සිද්ධ කරන්න ඕනේ. මේ සඳහා කොම්පෝස්ට් යොදා ගන්න පුළුවන්. නමුත් ශාකවල මල් පිපීම සඳහා වඩාත් වැදගත් වන පොටෑසියම් මූලද්‍රව්‍ය අන්තර්ගත පොහොර මිශ්‍රණයක් හදන විදිය මම ඔයාලට කලින් වීඩියෝ වලින් ගෙනල්ලා දීලා තියෙනවා. ඔයාලට ඒ පොහොර මිශ්‍රණය මේ සඳහා භාවිත කරන්න පුළුවන් නම් ඔයාලට අවුරුද්ද පුරාම ඕකිඩ් පැලවලින් මල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන් මේ උඩ වැටෙන කාඩ් එකේ ලින්ක් එකෙන් ඔයාලට ඒක දැන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම කලින් හදපු පොහොර වර්ගවල ලින්ක් ඔක්කොම ටික දාලා තියන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒවත් බලන්න පුළුවන්. ඊට පස්සේ අපි කලින් හදාගත්ත දිලීර නාශක මිශ්‍රණය අපි හදාගත්ත පැලයට හා මව ශාකයට එකතු කිරීමක් සිද්ධ කිරීම මගින් අපේ ශාකවල ආරක්ෂාව තහවුරු කරගන්න අපිට පුළුවන්. ඒ වගේම තමයි අන්තිමට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ලස්සනට ඔයාලා කැමති ද්‍රව්‍ය වලින් අපේ පොඩි බඳුන තරස ගන්න. ඔයාලට මේ පේන විදිහට අමු පොල්ලෙලි තැම්බීමක් සිද්ධ කරගන්න පුළුවන්. මේ සඳහා සම්පූර්ණ වීඩියෝවක් මම ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ කියපු විදිහට ඔයාලා ඕකිඩ් පැලයක් හදලා යම්කිසි රටාවකට අනුව පොහොර සැපයීමක් සිද්ධ කරොත් අවුරුද්දේ සෑම දවසකදීම ඕකිඩ් මල් බලාගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ ඉතාමත් වැදගත් වීඩියෝ ඔයාලට දිගටම බලන්න ඕනේ නම් සිලෝන් ඇග්‍රෝ YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම තමයි ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් comment එකක් දාගෙන යන්න. ඒක ඉදිරි වීඩියෝ සඳහා අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔයාලට සිලෝන් ඇග්‍රෝ Facebook page එක සඳහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. සිලෝන් ඇග්‍රෝ Facebook page එකේ link එක මම පරලයා description box එකේ දාලා තියන්නම්. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, තවත් කට්ටියට බලන්න ෂෙයා කරන්න. එහෙනම් මම අදට ගිහිල්ලා ඉන්නම්. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.